සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ එකේ thumbnail එක බලලා ඔයා මේ වීඩියෝ ක්ලික් කරන්න ඇත්තේ ඔව් ඇත්තටම මගේ YouTube channel එකේ මට දැනට ලැබිලා තියෙන ආදායම කිසිම දෙයක් හංගන්නේ නැතුව ඔයාලට පෙන්නන්න මම ලෑස්තියි මේ වීඩියෝ එක කරන්න මූලිකම හේතුව මට ලොකු ගාණක් ලැබිලා තියෙනවා ඒක ඔයාලට පෙන්නන්න ඕනේ කියලා ඒක නෙවෙයි මේක කරන්න හේතුව අපේ ලංකාවේ YouTubersලා කවුරුත් එයාලගේ ආදායම විවෘතව කියන්නේ නැහැ ඒකට හේතුවක් විදියට එයාලා කියන්නේ තමන්ගේ YouTube ආදායම YouTube එකේ කියන්න හොඳ නැහැ. ඒක YouTube නීති වලට විරෝධී කියලා එයාලා කියන්නේ. මම නම් එහෙම හිතන්නේ පිටරට වල channels වල ඕනතරම් videos තියෙනවා. එයාලා විවෘතව එයාලගේ ආදායම කියලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව අර මතය ටිකක් හරි ටික දෙනෙක් අතර හරි මේ මතය කඩන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ ලංකාවේ YouTubersලා තමන්ගේ ආදායම විවෘතව කිව්ව තවත් ගොඩක් ක්‍රියේටර්ස්ලා හොඳ ක්‍රියේටර්ස්ලා මේ ප්ලැට්ෆෝම් එකට එකතු වෙන්න ඒක මොටිවේෂන් එකක් වෙයි කියන එක මගේ පෞද්ගලික අදහසක්. මේකට ඔයා එකඟ වෙන්නත් පුළුවන් විරෝධ වෙන්නත් පුළුවන්. මම කියන්නේ මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි. මගේ channel එක ගැන ඔයා දැනගන්න ඕන නම් මගේ channel එක මම පටන් ගත්තේ 2019 දෙසැම්බර් මාසේ පටන් ගත්තේ. දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් මේක මම එච්චර ලොකුවට ගණන් ගත්තේ නැහැ. පුළුවන් පුළුවන් විදියට videos දැම්මා. කන්සිස්ටන්සි එකක් ඇත්තම නැහැ. ජනවාරි 13 සිට 31 දක්වා මට ලැබුණු ආදායම තමයි ඔයාලා දැන් බලන්න යන්නේ. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොච්චර මුදලක් ලැබිලා තියෙනවද කියලා. මේක තමයි මගේ channel එකේ dashboard එක. ඔයාලට උඩින් පේනවා wow tag කියලා තියෙනවා. ඊට පස්සෙන් subscribers ලා ගාන තියෙනවා. subscribers ලා 4746ක් ඉන්නවා. ඊට පස්සෙන් ආවොත් analytics කියලා තියෙනවා. පහුගිය දවස් 28ට මට views ලැබිලා තියෙනවා 24000. subscribers ලා එකතු වෙලා ඉන්නවා 784. ඊට පස්සෙන් තියෙනවා your estimated revenue කියලා. මේක තමයි පහුගිය දවස් 20ට මට ලැබිලා තියෙන ආදායම. මේක view more දීලා බලමු. view more දීලා මෙතන revenue page එකට යමු. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් your estimated revenue $1.92. ඒ කියන්නේ සාමාන්‍යයෙන් $2. දවස් 20ට මට ලැබිලා තියෙන්නේ $2. තව ටිකක් පැහැදිලි වෙන්න අපේ රටේ මුදල් වලින් කොච්චරක් ලැබිලා තියෙනවද කියලා මම දැන් පෙන්නන්නම්. මේ මගේ channel එකේ dashboard එක. Chrome වලින් open කරන්න ඕනේ. desktop site දීලා මෙතන analytics තියෙනවා. මේක touch කරාම මේ වගේ page එකක් open වෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් overview, reach, engagement, audience, revenue කියලා. මේකේ revenue කියන අන්තිම එක click කරනවා. click කරාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා your estimated revenue කියලා. 373 දවස් 20ට මට ලැබිලා තියෙන්නේ රුපියල් 373. මෙතන පළහෙන් අපිට දවසට කීයක් ලැබිලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ජනවාරි 13 වෙනිදා මට ලැබිලා තියෙනවා රුපියල් 18ක්. 14 වෙනිදා රුපියල් 10යි. 15 වෙනිදා රුපියල් 10යි. මේ විදිහට මට වැඩියෙන්ම ලැබිලා තියෙන දවස රුපියල් 28ක් ලැබිලා තියෙනවා ජනවාරි 20 වෙනිදා. මේ විදිහට එකතු වෙලා තමයි රුපියල් ගන්න මට එකතු වෙලා තියෙන්නේ 373. ඉතින් ඔයා බලන්න ඇති මට ලැබිලා තියෙන YouTube ආදායම මගේ channel එකේ සාමාන්‍ය views යන්නේ ගොඩක් අඩුයි. දවසට views 600ක් වගේ යන්නේ. ඉතින් මෙහෙම තියෙද්දි මේ ආදායම සාධාරණයි. ඒ ලක්ෂ ගණන් views යන channel වලට හොඳ ආදායමක් ලබන්න පුළුවන්. මගේ දැනුමට අනුව සාමාන්‍යයෙන් ලංකාවේ YouTube views 3000කට ඩොලර් එකක් වගේ ගෙවනවා. මේක මම රිසර්ච් කරපු විදිහට මම මගේ දැනුමට අනුව මේ ගන්න ගෙවනවා. මේක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ වීඩියෝ කැටගරිය අනුව ඔයාගේ videos බලන රට අනුව වෙනස් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. දැනගත්තනම් වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් නම්
channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයා කියන්න පුළුවන් ඔයාට පොඩි ගාණක් ලැබිලා තියෙන හින්දා තමයි ඔයා මේ පෙන්වන්නේ. ඔයාට ලොකු ගාණක් ලැබුණොත් ඔයාත් පෙන්වන්නේ නැහැ කියලා ඔයා කියන්න පුළුවන්. මම කියන්නම් ඔයාට හැම මාසෙම මගේ YouTube ආදායම මාසයේ අවසානයේදී ඔයාට පෙන්වන්න මම පොරොන්දු වෙනවා. එහෙනම් තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් සුබ දවසක්.